هلو هموتما آية تريبلز اوف ميوزك تاوت هانج اوت هلا. كا كيكا تما وغلاني كتويني ميوزك دوت ال كي جوجل بلاس ريبلز اوف ميوزك هانج اوت تكاك اد دوسيت ابيتك اغور دين كي كاو اكتويلا اي نو فانس لا موكد ما هيتن ميكت نان هيتو تي نو لوكو هيتو لانكاوي ميوزك ولت الوم كرن لانكاوي سانجيت الوم كرن غور دين كي كيوت نتان ඇලුම් කරන හැමෝගෙම ගෞරවයට පාත්‍ර වෙච්ච සංගීත ශිල්පියෙක් එවගේ මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් එවගේ වැඩි දුර කතා කරන්න නැතුව කැමති හෙලෝ කියන්න අපේ ආදරණීය කසුන්ට. වෙනවා කසුන් කියන්න කොහොමද දැන් ඔයාගේ ජීවිතේ මේ දවස් ටිකේ අපි කසුන් වැඩි දකින්නේ නැහැ. අපි වැඩි කසුන් දකින්නේ නැහැ. දැන් මේ දවස් ටිකේ මොන වගේ නිර්මාණ කටයුතු වලද කසුන් වායකට වෙලා ඉන්නේ? මම ගොඩක් කලාවට කියන්නේ දැන් මම ප්ලෑන් කරලා මේ ෂෝස් කරනවා බොහොම අඩුයි. නමුත් අර මං ප්‍රධාන වශයෙන් කියන්නේ මං වැඩියෙන්ම කරන්නේ මියුසික් කම්පෝසින්. ඉතින් මට ෂෝ එකක් ආවොත් මං ඒක කරන්න හැරෙන්න නැත්තම් ගොඩක් කලාවට මගේ ස්ටුඩියෝ එකේ මං අර මේ අලුත් ආටිස්ට්ලාට සහ වර්ණයට මියුසික් කම්පෝසින් කරන එක තමයි ගොඩක් කලවට කරන්නේ. ඒක හින්දා ඉතින් අර මං හිතන්නේ අර ලොකු වුණාවක් නෑ. අර මේ කොන්සර්ට් එකක් කරන්න හරි ලොකු ෂෝස් කරන්න හරි ඉතින් ඒකට වෙලාවක් නැති කම තමයි තියෙන්නේ. හරි 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 ඕකේ. දැන් 2013 වෙනකොට අපි තවත් ඇල්බම් එකක් නිර්මාණ ටිකක් බලාපොරොත්තු වෙමින් ඉන්න ඕනද? ඔව්. ඒක සාමාන්‍යයෙන් මම ප්ලෑන් කරලා නෑ. මේ මම සිංගල්ස් විදිහට ගීත කීපයක් කරලා තියෙනවා. නමුත් ඒක මම මේ ඇල්බම් එකක් කරන පර්පස් එකකින් ප්‍රිපෙයර් නෙවෙයි. මේ කීපයක් තියෙනවා. නමුත් සමහරක් ඉතින් කියන්න බෑ. නමුත් තාම මේ ඇල්බම් එකක් කරන ලෑස් වෙලා නැහැ. නමුත් මේ මම ඒ විදිහට කරපු ගීත කීපය ඉදිරි කාලයේ ඇතුළේ මේ රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා. හොඳයි. චුට්ට කහන්න කැමති කසන්, දැන් ඔයා මේ ඇල්බම් සුර වලට දාන ටයිටල්ස් හයට නෙමෙයි රැඩිකල් ප්‍රේමිය, රොමාන්ටික් ඔපරා, මේවා වලට ඔයා කියන්නේ මේ ටයිටල් එක දෙන්න ලොකු හේතුවක් තියෙනවාද? ඒ කියන්නේ ඒ ඇල්බම් එකේ තියෙන ගීතමය ඩිරෙක්ෂන් එක අනුව හේතුවක් තියෙනවද? මෙහෙමයි, දැන් අපි රටේ මියුසික් කරන්න ගියාම මේකේ ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. මොකද එක ස්ටයිල් එකකට කැමති මිනිස්සු ටිකක් හරි එක ෆීල් එකකට කැමති මිනිස්සු ටිකක් හරි නෙවෙයි අපිට ඉන්නේ. ඉතින් ඒක අතරේ නොඑක් මාදිලියේ ගීත සහ වෙනත් ආකාරي නිර්මාණ කරන්න සිද්ධ වෙනවා. මම කියන්නේ නිර්මාණ කරනයි කියන එක ඇතුලේ මම විශ්වාස කරන දෙයක් තමයි ලොකුවට. මම කරන දේ මම සැටිස්ෆයිඩ් වෙන්නේ නැත්තම් මම වෙන කෙනෙක්ට ඒක අහන්න දෙන්න උවමනා නැහැ, දකින්න දෙන්න මේ උවමනාවක් නැහැ කියන එක. ඉතින් ඔය කියන කාරණාව ඇතුළේ හේතු දෙකක් තියෙනවා. මම ටයිටල් කරන්නේ මගේ ඇල්බම් එකේ නේවා මේ මුළු ඇල්බම් එකේම තියෙන මේ සාරාංශය විදිහට නෙවෙයි. ඒ ඇල්බම් එකේ මේ ගොඩාක් ආකාරي දේවල් තියෙන්න පුළුවන්. නමුත් මම හැමතිස්සම ටයිටල් කරන්න උත්සාහ කරන්නේ මේ වෙලාවේ මේ අවකාශයේ මේ අවස්ථාවේ මේ වටපිටින් ඉන්න මිනිස්සුන්ට අමතක වෙච්ච මොකක් හරි කාරණාවක් තියෙනවා නම් අන්න ඒක මම ටයිටල් එකේ විදිහට පාවිච්චි කරනවා සාමාන්‍යයෙන්. ඒක නිසා තමයි මගේ පළවෙනි එක يعني පළවෙනි එක ඇත්තටම මම හරියටම මේ කියන එක ඒකට පස්සම කරපු අනිත් ඇල්බම්ස් දෙකේම ටයිටල්ස් මම තීරණය කළේ ඊළඟ රැඩිකල් ප්‍රේමේ සින්දු අහලා තියෙන කට්ටිය මම හිතන්නේ ඉන්නවා නම් ඒගොල්ලන්ට දැනෙන්න ඇති ඒ මොකද්ද මම කියන්න උත්සාහ කරේ කියලා. ඒක වෙන කන්සෙප්ට් එකකට කරපු ගීතයක්. ඒක මිනිසුන්ට අමතක වෙලා තිබිච්ච දෙයක්. ඒක මතක් කළා විතරයි මම ටයිටල් එකින්. සහ ඊට පස්සේ රොමැන්ටික් ඔපරා. ඉතින් අර මොකද මේ වකවානුවේ මේ යුගයේ මිනිස්සු බොහොම අඩුවෙන් කරන දේවල් තමයි ඔය වගේ මේ මම කරපු සමහරක් දේවල්.
මම කැමති වුණා ඒ වෙලාවේ ටයිටල් එකක් විදිහට ඒක දැම්මොත් එහෙම අඩු වශයෙන් මිනිස්සුන්ට අර ඒකට මේ ඉන්ස්පිරේෂන් එකක් ඇති වෙයි කියලා මේ අඩු ගානේ හොයන්න හරි මේ මොකද්ද මේ මේකේ නමේ තේරුම මොකද්ද මේ වැඩේ මොකද්ද කියන එක ගැන ඒක නිසා අපි යමු අපේ ෆෑන්ස්ලා කසුන් වගේක ෆෑන්ස් ගොඩනැගෙන කද අපිට ලංකාවේ ඇරෙන්න ලංකාවේ පිටන පිටනොත් එකතු වෙලා ඉන්නවා අනුෂ්ක අපිත් එක්ක එකතු වෙන්නේ ගාල්ලේ ඉඳන් අනුෂ්ක වඩ කසුන් එක්ක කතා කරා කසුන් අයියගේ වඩ කමන්න නැහැ නේද කමන්න කමන්න නැහැ අංකල්ලා රිය කසුන් අයියා මේ ප්‍රශ්නයක් තියෙනවා රැඩිකල්වාදී සංගීත කලාව කියන්නේ මොකද්ද මෙහෙමයි රැඩිකල්වාදී සංගීත කලාව කියන එක අපි දැන් වචනාර්ථයක් විදිහට කතා කරාට ලෝකයේ අද ඊ නෙවෙයි ඔබ සිද්ධ වෙලා තියෙන්නේ හැම මූමන්ට් එකක්ම වෙනස් කරපු හැම තැනම අපි දුමු දැන් මියුසික් පටන් ගන්න ලෙවල් එකේ ඉඳලා කල්පනා කරන්නකෝ දැන් වෙස්ටර්න් ක්ලාසික්ස් කියලා තියෙනවා දැන් ඒ වෙස්ටර්න් ක්ලාසික්ස් ඇතුලේ ඒ ඊරායේකේ නම් වශයෙන් වෙන කීපයක් තියෙනවා රොමැන්ටික් ඊරා කියලා දිනවා පෝස්ට් මොඩර්නිසම් ඊරා කියලා දිනවා මොඩර්නිසම් කියලා දිනවා ඒ දුරෝගේ ওই හැම කාරණාවෙ ඇතුළෙම අර කවුරු හරි කෙනෙක් අර තිබිච්ච தત્ත්වය වෙනස් කරන්න උත්සාහ කරපු එකක් ඇතුළේ හැදෙන ට්‍රෙන්ඩ් එක තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ අර මේ රැඩිකල් තීරණයක් ගත්තා. රැඩිකල් තැනකින් දෙන වැඩි කරා කියන එක. පෞතින தત્ත්වය වෙනස් කරන්න පුළුවන් කියන එක. පෞතින தત્ත්වය විශ්වාස කරන්න පුළුවන්. ඒක වෙනස් කරලා ඒක ඇතුළේ වැඩ කරන්න පුළුවන් කියන එකට තමයි අත්‍යවම රැඩිකල් කියන මේ වචනාර්ථය එන්නේ. මේ රැඩිකල් ප්‍රේමය කියලා ඉතින් මම කරන්න උත්සාහ කරුත් ඒ වගේ දෙයක් තමයි. මේ ඒක තියෙන එක තමයි. එතකොට මේ සංගීත දැන් ජනප්‍රිය සංගීත කලාව ඇතුලේ ඕකට තැනක් තියෙනවද? තැනක් නැති වෙන විදිහක් නෑ නේද? එතකොට පැවැත්ම උදාහරණයක් විදිහට දැන් ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකට ඔයා ඇවිල්ලා මගෙත් එක්ක කතා කරන්නේ ඒකට පොඩි හරි තැනක් තිබිච්ච නිසා වාට එක දැනිලා තියෙනවා. ඒක ඉතාම සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. මොකද අර සිස්ටම් එක කැඩෙන තැන වාට හැඟීමක් ඇති වෙලා තියෙනවා මේකේ වෙනස් දෙයක් තියෙනවා කියලා. ඒක මගේ වැඩේ සාර්ථක. ඉස්සරහට මොනවද මේ කරන්න තියෙන්නේ අලුත් දේවල්? මම අනුසුළු වුවට ඉස්සරහට ඉතින් කරන්න කියන්නේ ඉතින් අර මම වෙලෙන්දෙක් නොවේනේ. ඒක නිසාවෙන් ඉතින් මට ඉතින් අර මොම්බෝම ඉවසීමෙන් තමයි දේවල් කරන්නේ. මම ඉතින් කල් අරගෙන දේවල් ටිකක් කරනවා. අර මං කලින් කිව්වත් වගේ දේවල් ශ්‍රීට මේක මේ ටයිම් අරගෙන කරන වැඩක් සහ ඉස්සෙල්ල මම සැටිස්ෆයි වෙන්න ඕන. මම කරන නිර්මාණ කරන්නේ. ඉතින් මම එහෙම මට චතුරක් දැනිච්ච වෙලාවක මම ඒක ඉතින් මොන විදිහකට හරි ප්‍රොබ්ලිෂ් කරන්න බලයි. හොඳයි. කසුන් දැන් ඔයා කිව්වා රැඩිකල් දෙයක් කරන්න සමහරලාට ඒ එන වාතාවරණය අනුව ඒ සිටුවේෂන් එක අනුව ඔයා යොමු වෙනවා කියලා. මම අහන්න කැමතියි 2004 වගේ 4 වගේ කාලේ ඔයා ඒ ඇල්බම් එක එළියට දාපු කාලේ ඔයාට ඒ වගේ යම්කිසි රැඩිකල් ස්ටෙප් එකක් ගන්න ඕනේ කියලා හිතුන හේතුව මොකක්ද? ඇත්තටම මම දවස් 2004 නෙවෙයි. මට මතක විදිහට නෑ. මේ ටිකල ඉඳිට කලින්. Right. 2002 හරි 2002 තමයි අර මම මුලින්ම අර මගේ අර මල්පොකුරු වරන් කියන හරිත නිමිනේ කියන මේ song එක out කරන්නේ. මේ මොකද ඒ කාලේ මට හිටියා බොහොම ලස්සන මේ ඒ කාලේ විතර නෙවෙයි දැනුත් ඉන්නවා බොහොම මේ ලස්සන මේ යාළුවෝ කට්ටියක් මට හිටියා. ඒ මිනිස්සු ටික තාමත් අද මගෙත් වගේ මගෙත් එක්ක තාමත් අද එහෙම වැඩ කරනවා. දැන් හම්බ වෙනවා අඩුයි. නමුත් ඒ දවස්වල නිතර හම්බ වුණා. ඉතින් අර ඒ මිනිස්සුන්ගේ තිබිච්ච මේ මානුෂ්‍යකම සහ ආර්ට්ස් වල තිබිච්ච ආදරය සහ ඒගොල්ලෝ මට තිබිච්ච හැඟීම මේ සහ අපි අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වැටීම ඇතුළේ මේ බොහොම ලස්සන දේවල් මේ කතා බහ කරමින් හිටියා. ඒ කාලේ
සරලම උදාහරණයක් අපි මං කියන්නේ මගේ ඉතාලම හොඳ යාළුවෙක් තමයි මේ චරිත් සේනාධීර කියලා කියන්නේ. එයා තමයි අර අනන්තේර යන පාරදී කියන ගීතේ ලියන්නේ. එයා මගේ ක්ලාස්මේට්. එතකොට ඉන්ද්‍රචාප ලියනගේ මගෙත් එක්ක සිං කරන්නේ ඉන්ද්‍රචාප මගේ ක්ලාස්මේට්. එයා තමයි ඒක මාර්ගයේත් එක්ක සිං කරන්න මේ ඉදිරිපත් වෙන්නේ. වෙන ඉතිහාස කතාවකේ වෘත්තීන ඇත්තරම නම් මේ කියන්නේ ඔය සෝන් එක කරන්න හදද්දී මම මේක මං හිතන්නේ ඊට කලින් දැන් දෙහික විතර මම කියලා තියෙනවා. ඒ දවස්වල ගියා චිත්‍රාල් ඉන්නේ අපි. ඔව් චිත්‍රාල් සෝමපාල. සෝමපාල. චිත්‍රාල්ගේ අර එයා අර ලයන් බියර් ඇඩ් එකට අර සිං කරපු සින්දුවක් තිබුණා මේ මොකද්ද නදී ගංගා. නදී ගංගා තරණය. ඉතින් මේ ඒ දවස්වල ඕක ප්ලේ වෙනවා. මට ඉන්ස්පිරේෂන් එක ආවේ මේ අනන්තේර යන පාරදිගේ කියන සෝන් එක කරන්න මේ ඒකේ පොඩි මෙලොඩික් වලිවෙකින් තමයි මට ඉන්ස්පිරේෂන් එක ආවේ. එයා ආපු වෙලාවේ මම ඉන්ද්‍රචාපයි, ඒ කියන්නේ මම මේ නදීගංගා තරණේ කියන සෝන් එක මම ඉන්ද්‍රචාපයි මේ නිකන් ගෙදර අපි ප්‍රැක්ටිස් කරද්දි මේ හාමොනයිසින් අපි සිං කරනවා. මේ පුදුම ලස්සන දේවල් ටිකක් තමයි ඒක සිං කරද්දි එන්නේ. ඒක වෙන වැඩක් විදියට අපි ඔළුවේ තිබුණා නේද ඔස්සල. ඔව්. ඊට පස්සේ මට හිතුණා මේ රේන්ජ් එකේම නිකන් මේ ක්වොලිටි එකම තියෙන මේ සවුන්ඩ් එකම මේ ෆීල් එකම තියෙන එකක් එන ඇග්‍රසිව් ලෙවල් එකකට එයි කියලා කරොත්. ඊට පස්සේ ඉන්ද්‍රජාවයමයි එකතු වෙලා මේ අතර මොනම් අර චරිත් සේනාධීර කියන මගේ මිත්‍රයාව කාමරයකට දාලා ටියුන් එක කරලා බල කරලා විතරක් නේ අපි කිව්වා මේ මේක ලිව්වේ නැත්තම් ගහනවා කියලා. කොහොම හරි මේක ලියන්න නැත්තම් ගුටි ගන්න වෙන්නේ කියන තැනට වැඩිපත් කරලා ඉතින් මම කරලා මිනිහා කුමාරි පැය භාගයක් විතර ඇතුළේ සින්දු ලියාගත්තා. ඊපස්සේ ඒ විදිහටම අරේන්ජ්මන්ට් එක කරා. දවස් දෙකකින් විතර අපි රෙකෝඩින් එකට ගියා. මුළු ප්‍රොඩක්ෂන් එකටම මම හිතන දවස් 10ක් විතර ගියේ. ඊට පස්සේ ඉතින් ඒක මේ අවුට් කරා. ඒක දැහැහෙන සාර්ථක වුණා ඉතින් ඒ කාලේ. ඒ අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒ කියන්නේ ගොඩ දෙනෙක් අන්තිමට කසුන් දැනගන්නා වයසින්දුවත් එක්ක තව ගොඩක් කතා ඇති. කසුන් අපි thank you so much ඔය කතාව බෙදාගත්තට. මොකද මං හිතන්නේ මන්නම් තරම් හිටියේ නෑ කතාව. මං හිතන්නේ ෆෑන්ස් එකඟ වෙයි. අපි යමු ඊළඟ අපේ අපිත් එක්ක ඉන්නේ අර්ජුන. අර්ජුන කසුන් අපිත් එක්ක එකතු වෙන්නේ සිඩ්නි ඔස්ට්‍රේලියා ඉඳන්. මම හිතන්නේ පාන්දර 2 කියලා කිව්ව ඒ වෙලාවේ අර්ජුන දැන් තවත් පහ වෙලා ඇති. අර්ජුන වට කතා කරයි කසුන් එක්ක. කොහොමද කසුන්? ඉතින් පළවෙනි තවට මම දැන් අපි දැන් කතා කරන්නේ. මේ අස්සන තැනක ඉන්නේ මට පේන විදිහට. ඉතින් මට අහන්න තියෙන ප්‍රශ්න තමයි සාමාන්‍ය දැන් ඔයා මොන හරි සින්දුවක් කම්පෝස් කරනකොට දැන් මොන හරි කියන්නේ ඔයාගේම අලුත්ම මෙලඩියක් දාන්න හදන නැත්නම් මොන හරි වෙන මොන හරි ස්ටයිල් එකක් වෙන මොන කියන්නේ වෙස්ටර්න් හරි ඊස්ටර්න් හරි වෙන මොන හරි මේ ස්ටයිල් එකක් ඔයා කොහෙන් හරි අරගෙන ඒකත් එක්ක දෙකම් සෝන්ග් එක කම්පෝස් කරන්න ගොඩක් වෙලා. එහෙම ඒක ඉතින් ඩිපෙන්ඩ්ස්. ඒ කියන්නේ අපි කියන්නේ අර්ජුන දැන් අපි හිතමු දැන් ඔයා මංගාවට සෝන්ග් එකක් ක්‍රියේට් කරගන්න යනවා නම් ඔව් ඔයාගේ ඔයා කැමති මොනාටද ගින්ද මන්ද කියන එක තමයි මුලින්ම බලන්නේ. ආහ්. ඔයා කැමති මේ ස්ටයිල් එකේ මොකක් කර දෙයක් තියෙනවා නම් ඉතින් මම කැමති වුණත් ඔයා ඒක කැමති නම් මට ඒක ඉතින් කරලා දෙන්න සිද්ධ වෙනවානේ. නෑ සාමාන්‍යයෙන් ඔයාගේම ක්‍රියේෂන් එකක් කරනවා නම් සාමාන්‍යයෙන් කාලයක් පවතින දෙයක් නේ කරන්නේ. කරන්නම් ඕ මම ඒකට ටයිම් අරගෙන ඔව් මම කල්පනා කරනවා ඉතින් මේක කොච්චර කොමන්ද නැද්ද කියන එක. ආහ්. පළවෙනි කාරණා හරි මම මේ කරන දේ මම ඊළඟට කරන්න උත්සාහ කරන දේ කවුරු හරි යවුවාම මම මට ඒ කිනාව අඩු වශයෙන් මේ මිනිස්සයාට හැඟීමක් ඇති කරවන්න පුළුවන්ද මගේ නිර්මාණකරණය ඇතුලේ විශේෂයෙන් මම හරිම කැමති අර උදුමයට පත් කරවන්න. ඔව් මම මට කතා කරන ගොඩක් මිනිස්සුන්ට කියන්නේ ඒකයි පුළුවන් නම් මාව උදුමයට පත් කරන්න. මම ඒකට හරි ආසයි. මොකද අපි එහෙම ලේසියෙන් බුදුමර වන්දන මිනිසුත් නෙවෙයිනේ. ඔව්. ඉතින් අර කාරණාව වෙවිලා something amazing
මංවාට ග්‍රාන් කරොත් වා ඒකය තුළේ පුදුම විදිර මේ විඳිනවනේ වැඩි සතුටු වෙනවානේ. ඉතින් මගේ පළවෙනියගේ ඉබයි නිකාම් මේ කරනවට වඩා something to think about. මේක මොකද්ද? ඇයි මේක මෙහෙම කරලා තින්නේ කියලා චුට්ටක් කල්පනා කරන්න මේ එහෙම දෙයක් කරන්න තමයි ඉතින් මම උත්සාහ කරන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවද? අපි ආයෙ එනවා අනිවාර්යෙන්. හරි හරි. උදාර උදාර අපිත් එක්ක එකතු වෙන්නේ කෝට් එක ඉඳන් කසුන් උදාර වඩ කතා කරලා ඒක කසුන්ට. ඔව් කතා කරන්න ඕනේ මේ ඉතින් සුපුරුදු පරිදි මම ප්‍රශ්නයක් තියෙනවා අයියෙන් අහන්න අයියා කියලා කියන්න කිව්වනේ ඉතින් අයියා කියන්න මාම කෙනෙක් නෙමෙයි මේ ඉතින් අයියේ මේ මුලින්ම ප්‍රශ්න අහන්න කලින් මේ කමෙන්ට් එකක් විදිහට කරන්න අදහසක් මුලින් කියලා ඉන්න මොකද්ද මේ දැන් ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ගත්තාම වැඩිපුර ඉන්නේ තාත්තගේ පුතු ඔවා ඔබ දන්නේ ගොල්කය ඔව් ඒක තමයි අම්මලාගේ පුතෙක් ඒක තමයි අම්මලාගේ පුතෙක් විදිහට වැඩිපුර මම දන්නේ ඔයා අම්මලාගේ දුවලත් ඉන්නවා තාත්තලාගේ අම්මලාගේ දුවලත් ඉන්නවා අන්න හරි ඔව් ඉතින් ඒ වගේ ගත්තාම ඉතින් ඔයා අම්මලාගේ පුතු ගත්තාම හොඳ මේ කියන්නේ හොඳ තැනකට ආපු කෙනෙක් විදිහට ඔයාව කියන්න පුළුවන් ඒ වගේම ඉතින් ඔයාගේ තාත්තා මම හිතන්නේ ඊටත් වඩා සංගීතෙන් එහාට ගිය කෙනෙක් ඒ වුණාට මම හිතන්නේ අම්මා මේ තාත්තට වඩා වැඩිපුර මිනිස්සු දන්නේ අම්මා ඒ ගැන විවාදයක් නැහැ මේ එච් එම් ජයවර්ධන කිව්වට වඩා දන්නේ මාලි බුල්සිංහල කිව්වා ඉතින් මේ ඒක කියලා ඉන්න ඕන නම් මුලින්ම මේ මොකද අයව දන්නේ මේ දැන් අයියා කිව්වා හරිත නිම්නේ කිව්වා මල් පොකුරු කිව්වා ඇත්තටම අපි ওই සින්දුව දන්නේ අනන්තයට යන පාර දිගේ කියලා ඉතින් ඒ කාලේ මේ ඇත්තටම හිතුවේ අපිට පෙවුනේ අපි රසිකයෝ විදියට අපි බලන අහන මිනිස්සු විදියට අපිට තේරුනේ තවත් වාදී සන්තුෂ්ලා දෙන්නෙක් දෙන්නේ මේ ඉන්ද්‍රචාපයි කසුනුයි ඒක ඔයා පිළිගන්න ඇති ඒ කාලේ ගියපු විදිහ ඉතින් සතුටුයි ඒ රැල්ලට යන්න නැතුව තමන්ගේ මානන්‍යතාවයක් හදාගෙන තමන්ගේ මියුසික් ස්ටයිල් එකක් හදාගෙන මේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට කරපු කාර්යය ගැන මට මේ අවසාන ඇල්බම් එකේ මම මතක විදිහට මේ අයියා ඉංග්‍රීසි සින්දුවක් රොක් එකක් නේද ඒක සොෆ්ට් රොක් එකක් වගේ ඉංග්‍රීසි සින්දුවක් කියන ඉංග්‍රීසි කියන එකට තමයි අන්න රොක් ඇන් රෝල් එක ඔව් මේ මොකද ඒක ඊතරම් නැවතුණාද කවුරු හරි කිව්වද මේ වීඩියෝ වලට ගැලපෙන්නේ නැහැ කියලා මොකද්ද ප්‍රශ්නේ උනේ ඊතරම් නෑ එහෙම නෙවෙයි මම තේරුම් ගත්ත මට හරියන්නේ නැහැ කියලා හොඳයි නේ ආහා ඔව් මම දැන්ට වුණත් මම නියන් අදහස් කරගෙන සහ මම දැන්ට වැඩ කරගෙන යන ප්‍රොඩක්ෂන් කීපයක් තියෙනවා කියන්නේ ඕක ඇවිල්ලා කියන භාෂාව කියන එක නෙවෙයි මේ කාරණාව අපිට ස්ටයිල් එකට කොච්චරක් දුරට ඇඩැප්ට් වෙන්න පුළුවන්ද කියන එක තමයි ඕකේ කාරණාව. ඉතින් දැන් ඕකේ ඇත්තරම දැන් ඔය ඔයා කියපු song එක තිබිච්ච album එක මම බොහොම හදිස්සියේ කරපු album එකක්. හරි. මේ කාරණාවක් විදියට ඔය ඉතාලම හදිස්සියෙන් කරපු වැඩක් හින්දා අපි ඒ වෙලාවේ ලොකුර කල්පනා කරේ නැහැ ඉතින් මේක නිකන් අතහදා බැලීමක් වශයෙන් පමණයි. ඒ වගේ මේ song එකක් ඉදිරි කරේ. නමුත් මොතර plan කරලා වෙන දෙයක් කරන තැනකට මේ මහන්සි වුණොත් සාමාන්‍ය කියන්නේ language කියන එකේ අපේ මේ ලොකු මේ ප්‍රශ්නයක් තියෙනනේ කොච්චර වුණා. ඉතින් ඒ තීන අරුපුදිය ඒ තීන නොගැලපීම හෝ ගැලපීම මේ වඩා හොඳට සංකලනය කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එකට ටයිම් අරගෙන වැඩ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේක අතහැරලා නැහැ. දැන් වෙන කාගේ හරි ඔරිජිනල්ස් මොකක් හරි එකක් මට සින් කරන්න වගේ සිද්ධ වෙන තැනකදී මට ඒක මම බොහොම ආසාවෙන් ඒක සින් කරනවා. එතෙන්දී ඒක කියන ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔරිජිනල් එකක් කරන්න ගියාම ඒක තියෙනවා පොඩි කල්පනා කරන්න දෙයක්. ඉතින් ඒක නිසා ටිකක් මීට වඩා උනන්දු වෙලා ඒක ගැන මේ හිතන්න ඕනේ කියන එක තමයි මම හිතුවේ. හරි. මේ ඊළඟ ප්‍රශ්නේත් මෙහෙම වහන්න. අයියා කලින් කිව්වා මේ මං වෙලෙන්දෙක් නෙමෙයි කිව්වා. එතකොට දැන් වෘත්තිය මොකක්ද? අයියාගේ වෘත්තිමය ගායන ශිල්පියෙක්ද නැත්නම් වෙන රැකියාවක් ආදායම් මාර්ගයක් වෙන එකක් තියෙනවද? එතකොට මේක නෙමෙයි නම් වෘත්තිය
කාගේවත් වෘත්තියක් කවදාකවත් වෙළඳාමක් වෙන්නේ නැහැනේ. ඔයා මොනාරි කරනවා නම් ඔයා ඒකට ආදරෙන් නම් ඒදී කරන්නේ. ඔයාගේ දේල මිනිස්සු කැමති නම් කැමති අය තමයි ඒක අර විදිහට මේ විශ්වාස කරලා ඒක ඇතුළේ මේ වටිනාකමක් දෙන්නේ අදාළ දේලා. එහෙනම් ප්‍රොඩක්ෂන් එකක් කියලා. ඔව්. නමුත් බහුතරයේ කැමැත්තට වැඩිම මාකට් එක තියෙන්නේ කොතනද කියන එක කේට කරලා එතනට නිර්මාණ කරලා ඒක ත්‍රෝ කරන මිනිස්සුන්ට තමයි මම කියන්නේ වෙළෙන්දු කියලා. එම නිසයි මං කිව්වේ මං වෙළෙන්දෙක් නොවේ කියලා. ආ දැන් පැහැදිලි. උදාර thank you අපි වා ප්‍රශ්න වලට අපි එන්න අනිවාර්යෙන්. කසන් මට මේ ඔය අහපු ප්‍රශ්න එක දැන් මේ පොඩ්ඩක් වගේ අහන්න හිතෙන්නේ. වාගේ මියුසික් වාගේ සංගීතය ඒ මියුසික් වල ඉන්ෆ්ලුවෙන්සස් ගොඩක් තියෙනවා. ක්ලාසිකල් වෙස්ටර්න් මියුසික් ශබ්ද ඇහෙනවා ඒත් එක්කම ස්පැනිෂ් කෙල්ටික් ඔය වගේ සම්මිශ්‍රණයක් අපිට ඇහෙනවා. හැබැයි වාගේ පද රචනය ඒ ගීතවල පද රචනය මම මෙහෙම කිව්වොත් හරිද දන්නේ නැහැ නමුත් අර සිංහල ඉන්ටලෙක්චුවල් ඒ ඩිරෙක්ෂන් එකේ යන්නේ වාකින් විතර අර යමක් හිතන්න පොඩ්ඩක් අර ඒක ඇහුවම ආයේ ආයේ අහලා හිතන්න හිතන පද රචනයක් තමයි ගොඩක් වෙලාවට අපිට ඇහෙන්නේ. නමුත් දැන් මම නිකමද කිව්වොත් දැන් ඔයාට ඒ වගේ එක්ස්පෙරිමන්ට් කරන්න අවස්ථාව හම්බ වෙලා ඒක සාර්ථක වෙලා තියෙනවා කසන්. දැන් අපිට මං වගේ හරි වෙන කෙනෙක් ඔය වගේ මියුසික් ඉන්ෆ්ලුවෙන්සර්ස් වෙස්ටර්න් එකක් දාලා කරන්න කිව්වොත් ගොඩාක් අපිට ඒ ගැන නෙගටිව් ෆීඩ්බැක් ක්‍රිටිසයිස් කරයි. මෙයා සිංහලගේ මේක වෙස්ටර්න් කරන්න යනවා, මේ සංගීතයේ ඔපරා ඉන්ෆ්ලුවෙන්සර්ස් දාලා වෙස්ටර්න් කරනවා එහෙම කියලා. නමුත් ඔයාට ඒක ඔයාගේම අනන්‍යතාවයක් හැදලා ඒ ශෛලිය වටේ. ඒතර කොහොමද මේ දෙක මික්ස් කරන්නේ? ඒක ඔයා හිතලා කරන දෙයක්ද? මම දැනගන්න කැමතියි ඔයා කොහොමද මේ මේකෙන් ඔයාගේ අනන්‍යතාවය තවත් තහවුරු කරගත්තේ කියලා. දැන් මම කියන්නේ මම මේ මාර වාසනාවන්ත වෙන්නේ කියන කෙනෙක් නෙවෙයි. නමුත් මම වැඩ කරන්න පටන් ගත්තු කාලේ මේ ලංකාවේ සෝ කෝල්ඩ් මියුසික් කියන එක තිබුණේ මේ ටිකක් වෙනස් තැනක. ඒ කිව්වත් වගේ ඒ දවස්වල භාතිය සන්තුෂ් කියන දෙදෙනා මේකේ වෙන වැඩක් කරලා තිබුණා. ඒක හරි. නමුත් අපි සිංහලෙන් සිං කරද්දී දැන් අපිට කිසිම වෙලාවක ඔයා හිතන දැන් හොඳට ඉංග්‍රීසි ඇක්සන්ට් එකක් නැතුව ඉංග්‍රීසි සොන් එකක් කවුරු හරි සිං කරනවා නම් අපිට ඒක ඉතාම ඉක්මනට තේරෙනවා මේකේ අඩුපාඩුවක් තියෙනවා කියලා. කියන්නේ කොච්චර හොඳට කියන්නේ පිචින් සිංගින් සියලු දේ කොච්චර හොඳට තිබුණත් අර ඇක්සන්ට් එක කියන එක එතනට අදාළයි. ඒක තියෙන්න ඕනේ. ඒක ලොකු කාරණාවක්. එතකොට දැන් වෙස්ට් එකේ තියෙන මියුසික් ස්ටයිල්ස් අපි මෙහෙට ඇප්ලයි කරගනින්දි අපි ඒක ජනගී කියනවා වගේ සිංකර්ල වැඩක් නැහැනේ. ඒකට ඇක්සන්ට් එකක් තියෙන්න ඕනේ. හැබැයි වැඩේ කියන්නේ හැම සිංහල වචනයකටම හැම සිංහල අකුරකටම වෙස්ටර්න් ඇක්සන්ට් එකක් දෙන්න බෑ. හැබැයි අපි දන්නවනම් කම්පෝසින් කියන්නේ ඒකයි. කම්පෝසින් කියන එකේ වටිනාකම ඒකයි. අපි දන්නවනම් මෙන්න මේ අක්ෂරයට මේ අකුරට මේ වචනයට මෙන්න මේ වගේ ඇක්සන්ට් එකක් දෙන්න පුළුවන් කියලා. එතන ඉඳලා ඒක විකාශනය කරගෙන යන්න පුළුවන්. මං හිතන්නේ මං ඒක ඉතාම සාර්ථකව කරලා තියෙනවා. එම නිසා ඒ වටිනාකම මට ලැබිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. සහ ඒක මුලින්ම මම කරපු නිසා ඒක වඩා මේ සාධනීය මට්ටමකට ආවා ඉතින්. හැම එකටම ඇක්සන්ට් එක දාන්න ගියාම ඒකත් සෑහෙන නරක විදිහට තමයි අවුට්පුට් එක එන්නේ. ඉතින් ඕක හරියට මේ දැනගෙන මේ මොනතරම් ප්‍රමාණයක්ද මේකට ඇක්සන්ට් එක ඇප්ලයි කරන්න ඕනේ මොන මොන දේ තැන් වලටද කියලා කියන එක සෑහෙන ලොකු කාරණාවක් ඒක. හරි කසන් ඔයා කැම්පස් අපිට පුංචි උදාහරණයක් දෙන්නේ. ඒකට පුංචි උදාහරණ දැන් මගේ සින්දුවක් තියෙනවා මල් වරුසාවේ කියලා. ඔව්. නිකම්ම ඕක සින්කරුත් තියමු වෙන්නේ ටියුන් එක ඇසරිස් අරගෙන මල් වරුසාවේ පාවි එන්නන් රැඳුරේ රැඳුරේ මල් ව ත
එන්නම් ඇක්සන්ට් එකක් නැතුව දවක ඇක්සන්ට් එක ස්ලයිට් ඇක්සන්ට් එකක් උගර දුන්නොත් ඉන්නේ මල් වරුසාවේ පවි එන්නම් රැඳුරේ රැඳුරේ කියන එකට වචනේ තේරෙනව මොකද්ද කියලා. හැබැයි අපි මං ඒක මෙහෙම කරන්න ගියොත් රැඳුරේ කියලා කියන්න ගියොත් තේරෙන්නේ අවුල් වෙනවා. ඒක අර ප්‍රමාණයකට තමයි වැඩේ කරන්න ඕනේ. දැනෙන්න නොදෙන්නේ. ඒකයි වැඩේ. කසෝන් thank you request එකට මේ හා කිව්වට අපි හැමෝටම තේරෙනවා ඇත්තටම අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙන ගොඩ දෙනෙක් මම දන්නේ එක එක තැන්වල ඉඳන් සම්බන්ධ වෙනවා ඇති හැමෝම ගොඩක් දුරට මේ කසුන්ගේ ඔය එක්සැම්පල් එක දැන් තව ටිකක් පැහැදිලි වෙන්න ඇති ඒගොල්ලන්ට මේ ශෛලිය. මම යනවා එහා පැත්තේ උදාරගේ එහා පැත්තේ ඉන්නවා සංජය. ඔව් දැන් ඔයා ගොඩක් කල් ඉඳන් කසුන් වඳුරන කෙනෙක් හැටියට මේ කියපු කාරණා ගැන ඔයා මොකද හිතන්නේ? ඒත්ක මට කතා බහ කරාගේ කසුන්. සා ඇත්තටම සංජය කතා කරන්නේ ඉස්සෙල්ලා මන් දෙයක් කියන්න දවසෙ. ඔව් ඔව් මගේ දැන් පළවෙනි ඇල්බම් එකට පස්සේ මම ඊළඟට කරපු ඇල්බම්ස් දෙකේම මේ සංජය සෑහෙන ලොකු කන්ට්‍රිබියුෂන් එකක් කරපු කෙනෙක්. මම වැඩියෙන් ආදරය කරන ගීත සෑහෙන ප්‍රමාණයක් සංජය තමයි ලියලා තියෙන්නේ. කසුන් මේ දවස්වල තියෙන තත්ත්වෙත් එක්ක කසුන් සින්දු එළියට එන හැමෙන් ගන්න ඉවත් එක්ක කසුන් දාන්න කසුන් තින් කරන්න සහ අපේ කීපෙක් තින් කරනවා ප්‍රධාන ධාරාවක භාෂාවක් පාවිච්චි කරනවා මේන් ස්ට්‍රීම් එක ලැන්ග්වේජ් එක කියන්නේ ඊට ආයේ ලැන්ග්වේජ් එකක් කියන්නේ ඊට එමුනේ කරලා ඊට පල්ලෙහා ලැන්ග්වේජ් එකක සින්දු මේ මොහොතේ සෑහෙන ජනප්‍රිය වෙලා තියෙනවා මේක වෙනද කසුන් මේක ජය ගන්න වෙන්නේ කසුන් මේන් ස්ට්‍රීම් එක පසුන් ලාසයි නදී ජයවර්ධනලා මේ කණ්ඩායම ලැක් පාවිච්චි කරන ලැන්ග්වේජ් එකයි. හැබැයි මේ වෙලාව අතිශය ජනප්‍රිය ලැන්ග් භාෂාවයි සිංහල තියෙන එක දෙක. මේන් ස්ට්‍රීම් එකේ පාවිච්චි කරන ලැන්ග්වේජ් එකයි. දැනට අතිශය ජනප්‍රිය වෙලා තියෙන සිංහු මිසු නොසෑහෙන රින්ග ටෝන්ස් වලයි පාර යන කොටයි බස් වලයි යන ලැයි දෙක. සංස්කෘතීන් දෙකක තියෙන මේ ලැන්ග් භාෂාව. මම ඒක කසුන්ගේ අදහසයි මට ඒක දැනගන්න ඕනේ කසුන් මේ ඒක වෙන්නේ දැන් මම මෙහෙම ඒක පැහැදිලි කරන්නම්කෝ මට එක්තරා දවසක සංජය මේ ගීත එකතුවක් ගෙනත් දෙනවා ඒ ගෙනත් දෙන වෙලාවේ ඔව් පිටපත් ගොඩනගා මම එකින් එක එක බලනවා එතකොට මම එයාගේ එක song එකක්වත් sing කරලා තිබුණේ නැහැ එකින් එක බලද්දී එක ගීතයක තිබුණා පොඩි එකක් මං හරි ආදරෙන් මතක් කරන එකක් ඒක පා සටහන් බොහෝ ගැඹුරුයි ආදරේ පොළොවට දැනින්නේ නැති කියලා දෙන්නේ ගම බීච් එක ඇවිදගෙන යනකොට ඒකේ අර ඒ චිත්‍රයේ තියෙන්නේ පා සටහන් බොහෝ ගැඹුරුයි ආදරේ පොළොවට දැනින්නේ නැති කියලා පොඩි හයිකුවක් වගේ මේක බොහොම ලස්සනයි මම ඊට පස්සේ සංජයට කිව්වේ මේ මෙතනින් තමයි අපි වැඩේ පටන් ගන්න ඕනේ කියලා. ඒක අරගෙන සංජය ගියා ගෙදර. ඊට පස්සේ මට ඉතාම ලස්සන ඉතාම يعني මං හිතන්නේ වෙන කෙනෙක්ට හිතන්නවත් පුළුවන් කියලා ඒ වගේ රේන්ජ් එක කල්පනා කරලා ඒක වචන වලට දාලා එකතුවක් විදිහට ගන්න. බොහොම ලස්සන ගීත ටිකක් මම නිර්මාණය කරා. උදාහරණයක් මගේ රයහසින් කියන ගීතය සංජය ලියුවේ. මං හරිම ආදරය කරන ගීතයක් ඒක. ඔය අහපු ප්‍රශ්නෙට මං කියන්නේ දැන් මම ෂෝ එකකට ගියොත් මම කොන්සර්ට් එකකට ගියොත් ඔය රෑහසින් කියන ගීතය ඒකේ මූලික මේ අපි කියන්නේ මේ ඉන්ට්‍රොඩක්ෂන් එක කියලා. ඉන්ට්‍රොඩක්ෂන් එක ඇහෙද්දිම මේ ක්‍රවුඩ් එක අප්ලෝඩ් කරනවා. ඒ තරම් ක්‍රවුඩ් එක ආසයි පබෙඳුමට සහ ඒක ගායන විලාසය සහ
ඒ මුළු ගීතේටම හරි ආදරේ රවුඩ්ඩ. නැත්තම් එහෙම එකක් එන්නේ නැහැනේ. මම කියන්නේ මාස් මාකට් කියලා අපි අඳුරගෙන තියෙන කාරණාව වැරදි. ඒක තමයි මාස් මාකට් එක. අපි අර මාස් මාකට් එක කියලා හැමදාම කතා කරන අර මර නම් වශයෙන් කතා කරන්න හිතෙනවා ඇත්ත. ඒ ගොඩාක් ඉතින් ඔය අපිට ඔය බස් වලයි සාමාන්‍ය රේඩියෝ චැනල්ස් වලයි ටීවී එකේ සමහර තැන්වලයි ඉතින් ඇහෙන ගොඩාක් දේවල් කරන මිනිස්සු ඔය මාස් මාකට් එක කියලා අඳුරගෙන හිටියට ඒ මිනිස්සුන්ට අර තනි බලයක් නැහැ වැඩක් කරන්න. ඒගොල්ලන්ගේ සින්දු අහනවා වෙන්න පුළුවන් මිනිස්සු. කවුරුත් ටිකට් එකක් අරගෙන ඇවිල්ලා කොන්සර්ට් එකකට ඒගොල්ලන්ගේ සින්දු අහන්න ලොකු පෙළඹීමක් නැහැ. මම දන්නවා ඇත්තටම මෙහෙම නැහැ කියලා. නමුත් අපි හදාගෙන තියෙනවා යම් දෙයක්. අපි පොඩි කුලකයකට වෙන්න පුළුවන් අපි ආමන්ත්‍රණය කරන්නේ. නමුත් අපි වැඩක් කරද්දි මිනිස්සු මහන්සි වෙලා බොහොම දුර යටි ඉඳලා හරි ඇවිල්ලා ටිකට් එකක් අරගෙන කොන්සර්ට් එකට එනවා කියන එක ඇතුලේ මේ සින්දු ටික අනිත් එක ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ ඩිසිප්ලින් කියන එක. මේ ක්‍රවුඩ් එක ඩිසිප්ලින්. ඒ ආවට පස්සේ මේ මිනිස්සු මෙහෙම ඉඳගෙන කිසිම දෙයක් නැතුව ක්ලෝස් කරන්න ඕන වෙලාවට විතරක් කේක් කරනවා. අගේ කරන්න ඕන ස්කන්ට විතරක් කේක් කරලා. වෙන කිසිම සද්දයක් බද්දයක් නැතුව මේක අහලා ඉවසීමෙන් ගෙදර යනවා. මං හිතන්නේ ඒක අර මාස් මාකට් කියලා අපි කතා කරන තැන්වල තියනවා කියලා. ඕපන් ස්ටේජ් ෂෝ එක පිස්සුවෙන් වගේ ඇවිල්ලා අර නිකන් ලොකු බෑන්ඩ් එකකුයි ලොකු සවුන්ඩ් සෙටප් එකකුයි දාගෙන අර මඩ ගොඩි නටනට මොනවද කරන්න කියලා මට නම් ඇත්තම තේරෙන්නේ නැහැ. මොකටද මිනිසුන්ට ඒ වගේ දේවල් කියලා මං අහන්නේ. සහ ඵලය කියන්නේ හොඳම දේ ඒ කවුරුවත් දැන් එතනට එකතු වෙන පිරිස එක ගායකෙක්ට හෝ ගායිකාවකට එකතු වෙන්නේ. එතන 30 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් අපි දන්නේ නැහැ කාගේද ක්‍රවුඩ් එක කියලා මේ. කාගේ සින්දු අහන්නද මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. හැබැයි හැමෝගෙම සින්දු වල නටනවා. ඉතින් මම ඒක නිසාම තමයි මම ඔය ඕපන් ස්ටේජ් වැඩ වලට සම්බන්ධ වෙන්නේ නැත්තේ. මට ඒක මෙලෝ රහක් නැහැ. මම ඒකට කැමතිත් නැහැ. මාව අගේන මාව අහගෙන මාව ඉවසන් ඉන්න පුළුවන් රවුඩ් එකක් මේ වෙද්දි සංජය අපි හැමෝම එකතු වෙලා හදලා දිනවා. මම කියන්නේ මාස් කියලා කියන්නේ ඒක. මොකද එතන තමයි අර වැඩිම රසඥතාවයක් තියෙන වැඩිම ආදරණීය මිනිස්සු ටික ඉන්නේ. රහක් තියෙන මිනිස්සු ටික. ඒගොල්ලෝ ඒකට ගෙවනවා. ඊටාම හොඳට. වැඩගත්ම දේ සංජය මම පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි පොඩ්ඩක් ඉන්ටරප්ට් කළා. දැන් එනවා දැන් කසුන් ඒ වුණාට මොකද වෙන්නේ ඔයාගේ රසිකයින්ට දැන් ඔයා නිර්මාණ එළියට දානවා විටින් විට ඔයාව ඔහොම පොඩි මේ ඔයාගේ ඔය පර්සනල් කන්සර්ට් එක හම්බ වෙනවා. නමුත් වැඩි කලක් ඒගොල්ලන් ඔයාව එහෙම පර්සනලි ඇසුරු කරන්න ඔයාව එහෙම නරඹන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒක අසාධාරණයක් නෙමෙයිද ඔයාගේ රසිකයින්ට? මං හිතන්නේ නෑ. මොකද ඔය මම ආස දේවල් يعني මම මගේ රෝගීලිග ඔය මම විශ්වාස කරනවා. මම ආස කරන දේවල් මම නිතර අහන්නේ හෝ බලන්නේ නෑ. මං ඒව ඉතුරු කරගෙන තියෙන්නේ. අර ඒකින්ද මං හිතන්නේ ඒ රහ තියෙන අනිත් මිනිස්සුන්ටත් ඒකේ විදිහටම ඇති කියලා. හරි හොඳයි කසුන් ගෙම සංජය සෝරි වාගේ තව ප්‍රශ්නයක් තිබුණාද නැත්නම් අපි ආයෙ එන්න පුළුවන්? නෑ අපි ඉස්සරහට යන්න. ඇත්තටම දැන් අර කසුන් අන්තිමටම මතක් කරේ අර දැන් ඔය ප්‍රශ්න තමයි අර නිතරම මේ ප්‍රේක්ෂකයෙක් එක්ක ගැටුම් නැතුව ඉන්නාම ප්‍රේක්ෂකයන්ට අමතක වේද කියන ප්‍රශ්නේ අහුවනේ. ඇත්තටම කසුන් එක්ක මම ඉන්නවා ඒ ප්‍රශ්නේදී කසුන් කිව්වා ඇත්තටම නිතරම පේන දෙයට වඩා අර ඉඳලා හිටලා දකින්නකොට තමයි මිනිස්සුන්ට ඕන වෙන්නේ. එතන තමයි මිනිස්සු එකක් සල්ලිත් කියන්නේ එකක් කියන්නේ මිනිස්සු හරි මුදලක් එකට පේ කරනවා කියන්නේ අපි අපේ සටිස්ෆැක්ෂන් එකට තමයි අපි කරන්නේ මියුසික් කරන දේ මියුසික් කියන දේ කරන්නේ.
අපි අපේ කාලයකට කැප කරලා. ඉතින් අපි අපේ සැටිස්ෆැක්ෂන් එකට අපි දෙයක් කරනකොට ඒ වගේම දෙයක් අපි අනිත් පැත්තට බලාපොරොත්තු වෙනවා සල්ලි වලට වඩා. ඒ සල්ලි කියන දේ පිටිපස්සෙන් එනවා. කියන්නේ ෂෝ හොඳ ෂෝ එකක් කරද්දි දැන් අපි හිතමු රුපියල් 1000ක් 2000ක් කර 3000ක් කර ඒවා ෂෝ එක ටිකට් එක මිනිමම් ගාණක් මේ කරනවා. ඒ ගාණ ගෙවලා එන මිනිස්සු තමයි ඇත්තටම නියම ප්‍රේක්ෂකයෝ කියලා. නැතුව 1000ට 2000ට දින ටිකට් එක රුපියල් 200ට 300ට හොයාගෙන එන මිනිස්සු ඇත්තටම ප්‍රේක්ෂකයෝ නෙමෙයි. ඒගොල්ලෝ නිකන් ෂෝ එකක් බලලා යන එන මිනිස්සු විතරයි. අනිත් එක සල්ලි දින ගොඩක් මිනිස්සු ගොඩක් කරලාට කරන්නේ කීයක් හරි වියදම් කරලා මීඩියා එකේ තමන්ගේ සින්දුව කැමැති හෝ අකමැති මේ දානවා. ඊට පස්සේ අහන කෙනා සමහරලාට අකමැත්තෙන් අහලා අහලා කාලයක් යද්දි කැමැති වෙනවා කියලා. Thank you. ඒක තමයි වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. දැන් මිනිස්සුන්ට මේ ඇඩික්ෂන් කියන එක තියෙනවනේ. දැන් නිතර නිතර දකිද්දි නිතර නිතර ඇහෙද්දි ඒක නෝ සාමාන්‍ය එකක් කියලා. සාමාන්‍යයෙන් එහෙමනේ. ඉතින් දැන් ලංකාවේ ගොඩාක් අලුතෙන් වැඩ කරන්න යන මිනිස්සු වරදවා වටහා ගන්නෙ උන් ඕක වරද්ද ගන්න එක. ඒගොල්ලෝ හිතනවා එක දිගට මේක මාස 3ක් ඇහුනොත් එහෙම මේක ඊට පස්සේ ආයි හිට් එක වෙනවා. ඊට පස්සේ මමත් මාර පුරක් වෙනවා. මාව මිනිස්සු අඳුර ගන්නවා. කොහොමහරි ඔව් මිනිස්සු අඳුර ගන්නවා. මිනිස්සු මිනිමරුවන්වත් අඳුරනවානේ. ඔව් ඒක. ඕන දාදරා වැඩක් කරාම මිනිස්සු අඳුර ගන්න නටක් ගාලා. නෑ මං කියන පොපියුලර් වෙනවා කියන එක එහෙම ඒ විදිහට නෙවෙයි සිද්ධ වෙන්න ඕනේ. ඕකේ අර වරද තේරුම් අරන් තියෙන තේ කාරණාව තමයි මාස 3ක් දැන් එක දිගට අර සින්දුව ගහනවා. ඒකට සල්ලිත් ගෙවනවා. වැඩේ වෙන්නේ මාස 3කට පස්සේ අර මිනිහව දන්නවා හරි. නමක් විදියට මූණක් විදියට දන්නවා. හැබැයි මේ මිනිහාගේ පේෂන් එකකට කිසිම ගරුත්වයක් නැහැ. ඒකත්. ඉතින් ඒක වැඩක් නේ. දැන් මගේ ප්‍රශ්නේ මේ වගේ දෙයක් අසන්න. ඇත්තටම දැන් අපේ රටේ තියෙන ප්‍රශ්න ගොඩක් අයිති අපේ හැඟවුස් දැන් අපි 10ක් 11ක් කරා. ඒ කරපු අයලා ඉතින් අපි ප්‍රශ්න ගොඩක් ගැන කතා කරා. මගේ ප්‍රශ්නේ මෙහෙම දෙයක්. අපි දැන් එක දිගටම එක විදිහක මියුසික් ඇහුනාම ටික කාලයකට පස්සේ මිනිසුන්ගේ සංගීතය ගැන තියෙන appreciation එක ටික 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 ඩිකේ වෙනව නේද? එතකොට මම මියුසික් සාමාන්‍ය අහන මනුස්සයෙක් විතරයි. ඒ පැයේ මං අහපු දෙයකින් කසුර ඇත්තටම ඔයාගේ තියෙන knowledge එකයි ඔයාගේ තියෙන level of detail ඔයාගේ මියුසික් කරන විදිය ගැන මම මාර ඉම්ප්‍රෙස්. ඒ වුණාට අපේ ඔක්කොගෙම වගකීමක් තියනවා නේද? රටක් හැටියට, nation එකක් හැටියට එක level එකකට අපේ මියුසික් වල මේ සොසයිටි එකටත් ඒ ලෙවල් එක සොෆිස්ටිකේෂන් ලෙවල් එකක් තියාගන්න එක. නැත්නම් අපි ඔක්කොම නිකන් අර පපරේ බෑන්ඩ් එක වගේ හැමතිස්සෙම බස් වල ගහන සින්දුවයි ඒව ඊට පස්සේ එක ජෙනරේෂන් එකෙන් පස්සේ මිනිස්සු ඒක තමයි මියුසික් කියලා හිතන්නේ නේද? එතකොට හරියටම ආටිස්ටික් ටැලන්ට් එකට වෙන්නේ මොකද්ද මේ රටේ? ඔව් දැන් මේක දැන් වැඩි කියන්නේ දැන් මම ඕක ගැන ගොඩාක් කල්පනා කරලා තියෙනවා. සහ මම ওই කියන කාරණාවට මම පුදුම විදිහට මහන්සි වෙලා තියෙනවා. ඔය සංජය මහගෙන ඉන්නවා නම් සංජයත් දන්නවා. මේ දවස්වල අපි කොහොමද මේ මේ වැඩ කරන්න මේ ඔච්චර නැහුණද කියලා. ඒ කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. මේක හරි ලේසි දෙයක් නෙවෙයි. මේ ලංකාවේ වැඩ කරන්න පටන් ගත්තා වට් එවර් ඒ කියන්නේ ඕන දෙයක්. ඔයා මේ මේසන් බාස්ද ඔයා සිංගර්ද ඔයා කවුද ගින්දමන්ද කියන්නේ නෙවෙයි වැඩ කරන්න පටන් ගත්තාම ඔයාට ඔෆර්ස් එනවා මාරු විදියට. යන්තම් හරි කියන වාගින් කාට හරි වැඩක් ගන්න පුළුවන් නම් ඔයාව විකුණලා කව මේ කාට හරි කීයක් හරි හම්බ කරන්න පුළුවන් නම් ඔයාට ඔෆර්ස් එනවා සෑහෙන. හැබැයි මම මගේ ජීවිතය තුළ කිසිම දවසක මේ එහෙම ආපු ඔෆර්ස් වලට මගේ වැඩ වෙනස් කරේ නැහැ. මම කියන්නේ මිනිස්සු ඉන්ඩිවිජුවලි හැදිලා ඉන්න ඕනේ. මේ සම්පූර්ණ කුලකේ වෙනස් කරන්න නම් ඉස්සෙල්ල තමන් PR එක හදාගන්න ඕනේ. මේ මම මේක කරන්නේ. මම මේකෙන් මිදිලා ඉන්නේ.
කියන දැනට මට සමහර දවස්වල මාස ගණන් තියෙනවා ෂෝස් නෑ රෙකෝඩින්ග්ස් නෑ මොකුත් නෑ ඉතින් සල්ලි නෑ හැබැයි තමන් පටන් ගත්ත උදේ පාවා දෙන්නේ නෑ කියන තැන මම පැහැදිලිවම ඉන්නවා අදටත් ඉන්නවා මම කිසිම නරක වැඩක් මගේ හෘද සාක්ෂියට එකඟ නොවන කිසිම දෙයක් මම කරන්නේ නෑ මට කොච්චර අමාරුකම් තිබුණත් ඉතින් ඒක මේ රටේ ඉන්න අනිත් ආටිස්ටික් ලෙවල් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නෑ ඉගෙන තේරෙන්නේ නැහැ කියන්නේ මිනිස්සු කන්න බොන්න අඳින්න ඕනේ නමුත් අර සියලු දේ පාවා දෙන්න ඕනේ නැහැ කියන දේ මම කියන්නේ අඩු ගානේ තරමක් දුරට පාවා දුන්නත් කමන්නේ ඉන්නම බැරිද මට ඇත්තටම මේ රටේ මිනිසුත් එක්ක වැඩ කරලා එපා වෙලා තියෙන්නේ හරි මේක ගැන කතා කරන එක මම ගොඩාක් කතා කරලා තියෙනවා මේක මට ඇත්තටම තරහක් යනවා කතා කරද්දී මේ මොකද මේ මිනිස්සුගේ කිසිම සාම්‍යයක් නැහැ එකඟ නැහැ කිසිම දෙයකට අර ජරාව ටික අයින් කරලා ප්‍රතිපත්තිකරුක වෙන්න කියන එක අඩු වශයෙන් ආර්ට්ස් වලට අපි මේ කතා කරන්නේ මම හිතන්නේ මේ වගේ සාකච්ඡාවට මේ මේක සර වැඩිද මන් දන්නෙත් නැහැ නෑ මම කියන්නේ මිනිස්සු කියන ආර්ට්ස් කියලා දෙයක් ගැන කතා කරනවා නම් ආර්ට්ස් නැහැ ප්‍රතිපත්ති නැත්තම් ආර්ට්ස් වල ප්‍රතිපත්තියක් තියෙනවා ආර්ට්ස් කරන මිනිස්සුන්ට ප්‍රතිපත්තියක් තියෙනවා ප්‍රින්සිපල්ස් ඒව නැතුව මේක අස්සේ වැඩ කරලා වැඩක් නැහැ මේක ඇතුලේ නැටුවට වැඩක් නැහැ සින්දු කිව්වට වැඩක් නැහැ මොන දේවල් කරත් වැඩක් නැහැ තියෙන්න ඕනේ විෂන් එකක් ඉතින් විෂන් එකක් තියෙන මිනිහෙක්ට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ ඒක මට තියෙනවා නමුත් ලංකාවේ බොහොමයක් මිනිස්සුන්ට නැහැ ඉතින් හරි ගේදවසක කරන දෙයක් නැහැ කසුඩා කියපු එකේ මගේ දෙවනි ප්‍රශ්නේ කැලක් තිබ්බ ඒකට මගේ උත්තර කරා මං කිව්වේ දැන් ඔය වගේ ප්‍රතිපත්ති ෆලෝ කරන එක ඒක තමයි මම හිතන්නේ හරිද ඒ වුණාට ඒක අපි ඔක්කොටම මොනවා වුණත් අපි ලයිට් බිල් ගෙවන්න ඕන ඉලෙක්ට්‍රිසිටි දැන් ඩබල් වෙලා ඔය ප්‍රශ්න ඔක්කොම තියෙනවානේ ඔය අතරේ ඔබ කොහොමද කමර්ෂලි ඕක ඇත්තටම කරන්නේ මොකද හැමෝටම අපි කාටවත් මං හිතන්නේ මේ ලොකු අංකල් කෙනෙක් ඉන්නවා කියලා යුකේ වල අංකල් වලට කෝල් කරලා සල්ලි ඉල්ල ගන්න ඉතින් මේ ඒක වගේ නිසා ඒක තමයි මම හිතන්නේ මගේ දෙවෙනි ඒකට මම කියන්නම් වහන් කාරණාවක් ඔව් මිනිස්සු පටන් ගන්න තන වර්ධ ගන්න එකේ තමයි ওই වැඩේ තියෙන්නේ දැන් ඔයාට වැඩ නැති වෙන්න පුළුවන් යම්කිසි කාලයකට නමුත් හෝප් එකක් තියෙනවා ඔයාට ඩෙෆිනිට්ලි ඔයාට මේක මේ රිකවර් කරගන්න පුළුවන් කියලා මම මට තියෙනවා ඒක මොකද මම දන්නවා මම පටන් ගත්ත තැනේ ඉඳලා මම වැඩ කරපුවේ මගේ විකාශනය ඇස්සේ මට රිස්ක් එකක් නැහැ කියලා මම දන්නවා. අනිත් මිනිස්සු ඒක දැනගෙන නෙවෙයි වැඩ කරලා තියෙන්නේ ගොඩක් අය. හැම දෙයකටම සම්බන්ධ වෙන්න ගියාම පොඩි පොඩි ගණන් හම්බ වෙන අර මම දන්නේ මට ඔක ඇත්තටම මට තරහා යනවා දැන් ඔක කරා. මම කියන්නේ ඒක පටන් ගන්නේ ඉඳලා තමන්ගේ තියෙන මගේ විෂන් එකක් තියෙනවා. ඒ විෂන් එකට අනුකූලව වැඩ කරොත් එහෙම හැමදාම ඔයාට ප්ලෑන් එකක් තියෙනවා. සාමාන්‍ය හෝප් එකක් තියෙනවා. මිනිස්සුන්ට නරක දේවල්, ජරා දේවල් දෙන්න එපා. ඉගෙන මොන වටිනාකමක් ඔස්සේ හෝ. ඒක දුන්නොත් ඔයාට හෝප්ස් තියාගන්න බෑ ඔයාගේ අනාගතය ගැන. මම විශ්වාස කරනවා මම ලස්සන දේවල් ටිකක් දීලා තිනවා කියලා මිනිස්සුන්ට. ඒකෙන්ද මට හෝප් එකක් තියෙනවා. දැන් මේ අද සාකච්ඡාව ඇතුළත් මම ඉතින් මම ඇත්තටම සෑහෙන සන්තෝෂ වුණා මේ කතා කරපු කට්ටිය සම්බන්ධයෙන් අර වරහක් තියෙන මිනිස්සු ටිකක් නේ මෙතනට කතා කරේ. ඒකදී අගේ කරන්න ඕනේ කාරණාව. ඔය මිනිස්සු ටික වුණත් දැන් මගෙත් එක්ක මෙහෙම ඉතුරුලා ඉන්නේ මර නිශ්චිත ප්‍රතිපත්තියක් තිබිච්ච නිසා සහ මට විෂන් එකක් තිබිලා මම ඒක ඔස්සේ වැඩ කරපු නිසා. නිවාරණ. මම මේ අර දිවසේ sorry මම තව එක දෙයක් කියන්න. අර ලිරික්ස් මම අහපු ප්‍රශ්න තියෙනවා දැන් නිකන් ඒවා ගොන් වගේ කියලා තේරෙනවා මේ කතාවේ සමාජයේ මේ වොයිස් ට්‍රේන් මොකයි අය ගන්නවද ඒ කියන්නේ මේ ළමයට ඔව් වොයිස් ට්‍රේන් ක්ලාස් එක තමයි කරගෙන යනවා සරඩේස් වල තියෙන්නේ අහහ ඔව් සන්ඩේස් වල ක්ලාස් එක පටන් ගන්නවා next month එක අයගේ මියුසික් වල ලැටින් ඇමරිකානු සංගීත ඒක පාවිච්චි කරනවා වැඩිපුර නෙවෙයි
සාමාන්‍ය විදිහකින් ඒකත් පාවිච්චි කරන ඇඩප්ටේෂන්ස් තමයි. මම ගොඩක් ලැටින් මියුසික් වලින් ඉන්ස්පයර් වෙලා තියෙනවා. මම ගොඩක් කැමති දේවල් ඉතින් ඔය ලැටින් සම්භවයේ තියෙනවා. ඒකෙන් හින්දා ඉතින් මම ඒකත් එක්ක වැඩ කරනවා. මේ ওই ප්‍රශ්න පොඩි මම තාක්ෂණික උත්තරයක් දෙන්න. ලැටින් මියුසික් කියන එක ලංකාවට ගලප්ප ගන්න හරිම අමාරුයි. ඒක මේ වෙන විෂයක් විදිහට හදාරන්න ඕනේ. මම හිතන්නේ ඒක මේ මෙහෙට ගෙනහම ප්ලේස් කරන්න නෑ. මම කරපු නිර්මාණ ගණනාවක් ඇතුලේ මට ඒක බොහෝම හොඳට කරගන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා ගොඩක් අය මං හිතන්නේ මගෙන් අහනවා වයෝ වගේ තවත් ගොඩක් අය මගෙන් අහලා තියෙනවා වැඩිපුර කරන්නේ ලැටින්ද කියලා. එහෙම යන්නේ නෙවෙයි. මේ ලැටින් මම ගොඩක් කරනවා. ඒක මට ගොඩක් හොඳට කරන්න පුළුවන් නිසා. අර ඒක කරන්න ඕනේ කොහොමද කියන එක ගැන මට ඉතින් ටිකක් වැඩි අවබෝධයක් තියෙනවා අනිත් මිනිස්සුන්ට වඩා. නෑ මේ පොඩක් නේ එකක් තියෙනවා, එක ප්‍රශ්නයක් අවසානක. මේ ප්‍රශ්නයක් නෙමෙයි අතට මේ ඒක මේ අහන්න ඕනේ කියලා ඉදේ. මේ මොකද මම කියන්නේ 2006 7 කාලෙද කොහෙද මේ සින්දුව ආවේ. අර ඒ සින්දුවේයි මේ මියුසික් එක ගත්තේ වෙනින් කොහෙන් හරි කොපි කරලාද? අර ජැක් ඇන් බීන් ස්ටොක් කියන එකෙන්ද ගත්තේ? මොකද ඒ සින්දුව මට හරියට මතක නෑ. මල්මිටක් එකේ. මේ ඒක මොකද්ද ඒ කතාව? ඒක බොරුවක් නෙවෙයි. ඒ තිබිච්ච සංගීත ඛණ්ඩයක් ඇත්තම ඒ ගීතයට ගත්තා. ඒක බොරුවක් නෙවෙයි. නමුත් ඒ ගත්තේ නිර්මාණකරණයේ අහේනියක් නිසා නෙවෙයි. ඔක ප්ලේ කරේ රුක්ෂාන් ගුණවර්ධනී කියන මගේ බොහොම ළඟ මිත්‍රයෙක්. අර වයිලින් පාට් එක ප්ලේ කරන්නේ රුක්ෂාන්. එක කලින් අහලා තිබුණා. ඒකත් ඒ මයින සේම් කී කියන්නේ මේ සින්දුව කරපු එකේම. අර නෝවිජන් ෆෝක් සොන් කියන මේ කැටගරි එකට තමයි ඒක ප්ලේ වෙන්නේ. ඉතින් මේ වෙලාවේ මේ මිනිස්සයා කිව්වා, ඒක මොකද මේ මගේ පළවෙනි ඇල්බම් එක. මේ ඔය රුක්ෂාන් කියන මගේ මිත්‍රයා එහෙම බොහොම මේ ඒ හම්බ වෙච්ච අලුත වගේ. ඉතින් මිනිහට සෑහෙන වුණාවක් තිබුණා ඒ පාට් එකම මේකට ප්ලේ කරන්න ඕනේ කියලා. ඉතින් කරදරින් බේරෙන්න වෙරි නිසා මං ගියා රයිට් කමන්න එනන්ද ඔය පේලි දෙක තුන දාලා දාන්න. හැබැයි මං ගියරින් මන් දැක් කරනවා කියලා. ඔය විදිහට තමයි ඒක සිද්ධ වුනේ. හරි. ඒක කිසිම මේ අසාධාරණයක් කරලා නැහැ. ඒක මරු ඇත්තටම. ඒක ඉතින් අහන්න පුළුවන්. මේක දිනවට වඩා ප්‍රයෝජනවත් කරලා තියෙනවා. ඒකනේ. ඒකනේ සෑහෙන හොඳයි. මගේ ඔරිජිනල් එකත් ඇහුවා. මම එක ප්‍රශ්නයක් අහනවා. මම කසුන් හම්බෙලා තියෙන ජීවිතේ මේකපාරයි. ඒ සති දෙකකට විතර කලින් කසුන් ගිය සති ඇත්තටම. කසුන් හැමෝම දන්න දෙයක් තමයි කසුන්ට මියුසික් තරම්ම නොලෙජ් එකක් තියෙනවා කොක්ටේල්ස් ගැන. රයිට්. කසුන් රයිට් කසුනේ මායි ඊටවසේ කතා කරා අපි දෙන්න හැමලේ වරලා අපි කොක්ටේල්ස් ඉගෙන ගන්න මට කසුන් මට උගන්වනවා කියලා කිව්වා කොක්ටේල්ස් ගැන. හැබැයි කසුන් මෙහෙම දෙයක් කිව්වා. හැබැයි එදා නම් අපි දෙන්නම කොක්ටේල්ස් හදා බීල ඉවරලා කතා කරේ මේක. කසුන් කිව්වා මූණ බලලා කෙනෙකුගේ කොක්ටේල් එක මොකද්ද කියලා කියන්න පුළුවන් කියලා. දැන් අද දැන් අපි ගාව ඉන්නවා මං හිතන්නේ 6 දෙනෙක්. බොන්න නැති මිනිස්සු මෙතන ඉඳලා ඉන්නේ. එකමනේ දැන් හිතන්න කසුන් අපි කසුන්ගේ බායකට දැන් එනවා. හරිද? You are now behind the counter. අපි 6 දෙනා එනවා. අපේ මූණ බලලා අපිට කොක්ටේල් එකක් ඩිසයින් කරලා දෙන්න. 6 දෙනෙක්ටම එක කොක්ටේල් එකක්. මට කිව්වා මම පුදුමෙන් පුදුමෙන් පත් වුණා. මොකද ඒ කිව්ව හරිම දෙයට මම කැමතිම දෙය තමයි මේ කසුන් කිව්වේ. අපි ඔක්ටේල් පාඩම කරමු මෙතන නැතුව. ඒක ඇත්තම ටැලන්ට් එකක්. ඒක මේ 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 that's an art. නැරදීද අක්ම මේ ඔව් it's an art. It's an art in itself. ඒ හොටෙල් ස්කූල් එකේ වෝ මයිතන අනිවාර්යයෙන් ගන්නනවා ඇති. මෙන්න මෙන්න අන්තිම වෙලාවේ අහන්නේ හොඳත් නැහැ කලින් ආදි වෙච්ච එක. අසුන් අපි ඔක්කොම වැඩ කරන්නේ මේ සිංහල කතා කරන සිංහල ඔඩියන්ස් එකක ශ්‍රී ලාංකිකයෝ කියන තැන ඉඳලා ගත්තාම මේ ඔඩියන්ස් එකක් එතකොට නමුත් ශ්‍රී ලංකාවේ තව ඉන්නවා මේ ශ්‍රී ලංකියෝ කියලා තවත් සංස්කෘතියෙන් තියෙන මිසු
මේකෙන් වාසය කරනවා අපි එකට සහජීවනයනේ. අන්ට මේගොල්ලන්ට තිබිච්ච අත්දැකීම කොහොමද කියන්නේ ශ්‍රී ලාංකික දෙමළ සමාජය අත්දැකීම ශ්‍රී ලාංකික ඉංග්‍රීසි සමාජය අත්දැකීමට කොහොමද මේ පසුගිය මියුසික් එක ඒවා ලැබිච්ච රියැක්ෂන්ස් කොහොමද අපිට කතා කරන්න ඕනේ අත්තර මේක වෙන්නේ ඔක්කොම ශ්‍රී ලාංකික හැටියට ගත්තාම ඒගොල්ලොත් මේකටයි ඒගොල්ලොත් ඔයාලගේ අහන අය වුණා ගොඩක් වෙලාවට සම්බන්ධ කියන දැන් මට මේ දෙමළ සහ ඉංග්‍රීසි සමාජයේ කියන මේ දෙකොට්ටාෂයේම මේ සෑහෙන හම්බ වෙනවා ඔක මගේ යාළුවෝ ගොඩක් එහෙම ඉන්නවා ඒ දෙපැත්තෙම නමුත් ඒ හැමෝම මේ එනි මාව 100ට 100ක් කර රීඩ් කරලා මගේ මියුසික් වලට හරි මගේ මේ සොංග්ස් වලට හරි අර 100ට 100ක්ම තියෙන අදහසක් එක්ක නෙවෙයි ඒගොල්ලෝ මගෙත් එක්ක කතා බහ කරන නිසා සම්බන්ධ වෙලා තියෙන්නේ මියුසික් අරේන්ජ්මන්ට් එකට ටියුන් එකට අර ඒ වගේ දේවල් වලට මේ ඉන්ස්පයර් වෙච්ච කට්ටියක් තමයි ඇවිල්ලා ඉතින් ඒව ගැන කතා බහ කරන්න හැබැයි දැන් මේ වෙද්දී ඒගොල්ලෝ සෑහෙන මේ තැනක ඉන්නවා මේකත් එක්ක මේ කොලබරේෂන් එක මොකක්ද කියන එක ගැන සෑහෙන අදහසක් එක්ක දැන් ඉන්නවා අර කතා බහ කරන්න පටන් ගත්තට පස්සේ නමුත් අරක තමයි පළවෙනි කාරණාව කසුන් දැන් කතා වුණා එකඟතාවයක් නැහැ ලංකාවේ මේක ගොඩාක් ඩිස්කෂන් මේ ටොපික් එක අපේ කොහොමද මේ අපේ මිනිස්සු එක්කව කරන්නේ මේ එකමුතුකම කියන දෙයට යොමු කරන්නේ කොහොමද මේ දෙයක් සාර්ථක කරගන්නේ කියලා. ඒකට අපිට තියෙන බලාපොරොත්තු ඔයා හිතන විදිහට මියුසික් සීන් එක ලංකාවේ ගොඩක් දෙනෙක් කතා කරනවා ඉන්ටර්නැෂනල් යන්න ඕන මෙතනින් මිදෙන්න ඕන අරක මේක. නමුත් අපිට තියෙන බලාපොරොත්තුව දවසේ අවසානයේ තියෙන බලාපොරොත්තුව මොකද්ද? මේක මම කියන්නේ අතාරින්න පුරුදු වෙන්න කියලා. අතාරින්න පුරුදු වෙන්න. ඒ කියන්නේ දැන් අපිට තේරෙනවා නම් මේ අපි හිතමු දැන් අපි ආදරය කරන මියුසික් ස්ටයිල් එකක් දැන් අපි මියුසික් ගැන කතා කරමු නිසා අපි ආදරය කරන ආටිස්ට් කෙනෙක් ඉන්නවා කියලා හිතන්න ඕනේ. හැබැයි ඒ මිනිස්යාගේ හැසිරීම සහයාගේ විකාශනය අපි විශ්වාස කරන විශේෂයෙන් දැන් මම නම් කතාන්නේ මගේ අත්දැකීම මම විශ්වාස කරන තැනට නම් මට එයා ගෝචර වෙන්නේ නැත්තම් මම ඇත්තටම පුරුදුලා තින්නේ ඒක ගිව් අප් කරන්න. මම ඒක අතහැරලා මගේ ඔළුවෙන් මයින් කරලා දානවා. මම උත්සාහ කරනවා වටිනවා කියලා තියෙන තැනක තියෙන දෙයක් වෙනුවෙන් මහන්සි වෙන්න. සමහර කෙනෙක් මගේ ක්‍රියේෂන් එකක් වෙන්න පුළුවන්. තව කෙනෙක් වගේ කිරීමක් වෙන්නත් පුළුවන්. දැන් මට වඩා හොඳට මම කරන වැඩේ මට වඩා හොඳට කරන කවුරු හරි කෙනෙක් මට හම්බ වුණොත් මම එහුම්කම් දෙනවා. සා මම ඒකට රෙස්පෙක්ට් කරනවා. මම ඒකට වටිනාකමක් දෙනවා. ඔන්න ඔය ඕක ඇතුලේ තමයි මේ අපේ රටේ මේ සාම්‍ය කියන එක ඇති කරන්න පුළුවන් එකම කාරණාව තව කෙනෙක්ව ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන් කියන දැනට ඔළුව හැදෙන්න ඕන. සහ මෙලෝරහක් නැති ජරායක් කුටි ඉන්නවනම් අයින් කරලා දාන්න ඕන. ඒකේ වුන් කියන්නේ. හොඳයි. Thank you very much. ඒ ටිකෙන් ගොඩක් දේවල් කියවුණා. Thank you Kasun. නෑ ඇත්තටම අපි මේක පටන් ගන්නකොට කරේ Kasun. අද අපි මේ ඉතිරි පැය කාමර ඇතුළේ කරපු දේම කරන්න තමයි අපි මහන්සි වුනේ. මොකක් අපි මේ හුඟක් අපි ඔක්කොම මියුසික් කියන්නේ හැමෝම ආදරය කරන දෙයක්. අපි පටන් ගත්තේ මෙතන මේ අපි හිතුණා මේ ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එකේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. පොඩි පොඩි නෙමෙයි සීරියස් ප්‍රශ්න වගේ තියෙනවා. ඒ සීරියස් ප්‍රශ්න ටිකට අපි කොහොමද ඔපචුනිටියක් දෙන්නේ මිනිස්සුන්ට ඇවිල්ලා හරි ඔනස්ට්ලි ඒව ගැන කතා කරන්න. ඉතින් මං හිතන්නේ පෞගිය පැයකයි 20 වගේ මං හිතන්නේ මේ වගේ දෙයක් අපිට කතා කරලා ලැබිච්ච එක මම හිතන්නේ ඒක තමයි අපේ අන්තිමට achievement එක. අපි ඔක්කොම ටීම්ස් එක මහන්සි වුණා නම් මං හිතනවා මේ අද session එකේ Kasun ඔයයි මේ අතන සහභාගී වෙච්ච අනිත් අයගෙනුයි
අපි ඒ දේ achieve කරලා කියන එක. අන්න ඒක තමයි අපිට තියෙන satisfaction එක. මම හිතන්නේ thank you very much. අනිවාර්යෙන් thank you very much කසුන් ඔනි කාලේ අපිට අපිට වෙන් කරාට ෆෑන්ස්ලා හැමෝටම thank you අපිට රට හැමෝමයි වෙලාව බලන්න තෝ එකතු වුණා thank you very much. අපි ආයි හැමෝම බලාපොරොත්තු තියෙනවා කසුන් කියපු දේ බලාපොරොත්තු තියෙනවා අතරින් ඕන දේ අතහැරලා වැළඳ ගන්න ඕන දේ වැළඳගෙන නැවතත් හැමෝම